ජනාධිපතිවරණය අනිවාර්යෙන් තියෙන ව්‍යවස්ථාව අනුව නොවැම්බර් මාසේ 15 වෙනිදාත් දෙසැම්බර් මාසේ 8 වෙනිදාත් අතර තියෙන සෙනසුරාදා දවසක ජනාධිපතිවරණය තියෙවි. මැතිවරණය තියෙන ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසේ කැඳවන්න ඕන ව්‍යවස්ථාව අනුව මේ ඒ අනුව නොවැම්බර් මාසේ 15 වෙනිදාත් දෙසැම්බර් මාසේ 8 වෙනිදාත් අතර සෙනසුරාදා දවසක මැතිවරණය අනිවාර්යෙන් තියන්න ඕන. ඉතින් ඒ ව්‍යවස්ථාව කඩන්න බෑ. දැන් පේනවනේ ගිය ඔක්තෝබර් මාසේ ව්‍යවස්ථාව කඩලා වෙච්ච වැඩේ මතකයිනේ හැමෝටම. නෑ පවතින ආණ්ඩුවක් හදන ව්‍යවස්ථානේ ඒක. එතකොට දැන් මහින්ද මහත්තය 18 වෙනි සංශෝධනය හැදුවේ කොහොමද ව්‍යවස්ථාවේ? හැමදාම ජනාධිපති වෙලා ඉන්නේනේ. ඔබතුමාලට දැන් මතක නෑනේ ඒක. සැඟවුණු අමුත්තා තරඟය තියෙනකොට තරඟේ ආරම්භයේදීම අමුත්තා හොයාගන්න බෑනේ. තර මේ අවුරුදු උත්සවයේ අගහරිත් තමයි ඒක හොයාගන්න වෙන්නේ. ඒ නිසා මේ කලබල නොවි ඉන්න අපේ පක්ෂයට අපේක්ෂකයෝ සුදුසුකම් සහිත අපේක්ෂක ඕනෑ තරම් ඉන්නවා. අපිට පවුලකට සීමා වෙලා නැහැ, පුද්ගලයකට සීමා වෙලා නැහැ, අපේක්ෂක ගණනාවක් ඉන්නවා. ඉතින් ඔය පෝට්ටුවේ කට්ටියට තමයි අර වහල්ලු වගේ මේ පවුලෙන්ම කෙනෙක් තමයි ඕන, පිටින් කෙනෙක් නැහැ. දැන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වගේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා, වෙල්ගම් මහත්තයා වගේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා. ඒ කට්ටිය ගැන වගේ අනේ වගේ වගක් නැහැ. කතා කරන්නේම පවුලෙන්ම තමයි. ඉතින් මේ ඒක පවුලක පක්ෂයක්, අපි රටක පක්ෂයක්. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ විශාල පැසසුමක් ඉල්ලුමක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නමත් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම පක්ෂයේ නායකතුමාගේ නමත් යෝජනා වෙලා තියෙනවා. තව තවත් නම් යෝජනා තියෙනවා. හරි වෙලාවට දින නාපේක්ෂව අපි නියම වෙලාවට දාන්නම්. ඒක ඉතින් මේ මම නම් හිතන්නේ 2:50 මේ පබ්ලිසිටි එකක් කිලිවරලා. අනිත් එක දැන් මේ ස්වාමින් වහන්සේ කෙනෙකුට හෝ ෆාදර් කෙනෙකුට හෝ නැත්තම් කුරක්කල් තුමෙකුට හෝ එහෙම නැත්තම් මේ මොනවාද මේ මෞලවි කෙනෙකුට හෝ අපහාස කරලා කවුරු හරි පබ්ලිසිටියක් ගන්න හදනවනම් ඒක තුට්ටු දෙකේ පබ්ලිසිටියක් තමයි මම කියන්නේ. දැන් මෙහෙමනේ, දැන් හැම ආගමකම හැම ජාතියකම අන්තවාදීන් ඉන්නවා. එතකොට අපි ඒ හැම ජාතියම අපි අන්තවාදීන් කරනවද? ඒ සුළු කොටසක්ගේ වැරද්දක් බෞතරයකටම දාන එක වැරදි. ඒ නිසා අනිත් එක අපි මේ ඉන්න මේ රටේ මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව අපි සංහිඳියාව අරගෙන ආගමික නායකයන් හරහා සංහිඳියාව සමාජය තුළට ප්‍රවර්ධනය කරන වෙලාවක උන්වහන්සේලාට අපහාස කිරීම මම දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ ඉතින් එක එක පණික්කියොන්ට සීන දකින්න තියෙන අයිතියට අපි ගරු කරනවා. ඉතින් මේ ඒගොල්ලන්ට සීන දකින්න පුළුවන්, ඒ සීනවල ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සීනවල තියෙන යථාර්ථය මොකක්ද කියන එක ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දකින දවසට ඒගොල්ලන්ට පේනේවි. එයා ඕමමනේ කිව්වේ ගිය ජනාධිපතිවරණ වේලිකාවදී මට මතකයි, ඇඹිලි පිටියේද කොහෙද රැස්වීමේද කිව්වා, සිරිසේන ඕන ගුවන් තොටුපොළකින් තොලංචු වෙලා අප්පලයන් කියලා ඉවරලා, අපි මේක දිනනෝ කියලා ඉවරලා, අන්තිමට සිරිසේන මහත්තයා දින්නා. ඉතින් මේ පාරත් ඕකම තමයි. දැන් ඔබතුමා කියලා අහන්න එතුමගෙන්, දැන් මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අන්තවාදය රට තුළ ගෙනියන්න වහබ්වාදයට එරෙහිව මේ රැලියක් කියලා පටන් ගන්නවා. මිනිහාගෙන් අහන්න වහබ්වාදය කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා ඉවරලා, ඒ ප්‍රශ්නයකට මිනිහා පැනලා යයි.